ඕ කේන්ද්‍රය වෘත්තය 6014 ලු 5 සමානයි සින් 2 බෙදීම 4 වඳුරු කරපු කොටස 5. එතකොට මේ වගේ රූපයක් තියෙන්නේ. හරි මේකේ මෙහෙම එකක් තියෙන අංශක 45ක් අපිට දීලා. එතකොට සම්පූර්ණ වර්ගඵලය ගැන කතාවක් නම් සම්පූර්ණ වෘත්තක වර්ගඵලය අපි හදාගන්නේ කොහොමද? පයි ආර් වර්ගය. සම්පූර්ණ වෘත්තක වර්ගඵලය අපි හදාගන්නේ පයි ආර් වර්ගය. එතන සම්පූර්ණ වෘත්තයක් නැ මෙතන තියෙන සම්පූර්ණ වෘත්තයෙන් විතරද? අංශක 45යි. ඒක සම්පූර්ණ වෘත්තයක් කියලා ගත්තොත් ඉතින් මෙතන තියෙනවානේ අංශක ඔක්කොම 360කට අදාළ දේ. ඒකෙන් 45ක කෝණයකට අදාළ කැලලක් විතරයි මෙතනදී තියෙන්නේ. එහෙනම් අපි කරන්න ඕන මේ තියෙන සම්පූර්ණ වෘත්තක වර්ගඵලයට. හැබැයි අපිට ඕන සම්පූර්ණ වෘත්තක නෙවෙයි. මෙන්න මේ වගේ චුට්ටි කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය. ඒත් කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයාගන්න කොහොමද? කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයාගන්න අපි මෙන්න මේ phi r වර්ග කියන එක ගුණ කරනවා 360න් තීටා. ඒ කියන්නේ කොච්චර කෝණයක් ඉන්නවද කියන බර. හරි. ඊට මෙතන තියෙන කෝණයත් එක්ක අපි මේක සම්බන්ධ කරන එක හරියට මොනවා වගේද? අර කලින් කතා කරපු මේක වගේ නේද මේ. චාප කොටස, චාප දිග හිවුවා වගේ තමයි. චාප දිග හොයනවා නම් 2πr වරක් 360න් තීටානේ. සම්පූර්ණ වෘත්තය කරන්නේ පරිධියට එන්නේ 2πr. මෙතන වර්ගඵලයට එන්නේ පයි ආර් වර්ගින්ද පයි ආර් වර්ග වරක් 360න් තියෙනවා. හරිද? හරි. දැන් ගාණ හදනවා නම් මොකද? ගාණ හදනවා නම් කරන්නේ මෙහෙම. අපිට තියෙන අංශක 45ක් මේ. අංශක 45ක් ඉන්න අපි දාන මෙහෙම. හොඳ. පයි ආර් වර්ග වරක් 360න් 45යි. අපි වර්ගඵලයට ඒරියා කියන සේරිය කියදාගමු. හරි. ඉතින් පයිට 22 යට 7යි. R වල වර්ග තියෙන්නේ. ඉතින් R වල වර්ග තියෙනකොට මේකේ array කියන්නේ 14 කියලානේ. එහෙනම් අපි ලියනවා 14 වරක් 14 කියලා. 360න් 45යි. ලැබුණ කැපිල්ලක් තියෙන්නේ. කොහොම මේ? 7ට 1යි. ඔව්. 7ට 1යි. 14ට 2යි. හරි. ඊට පස්සේ 45ට 1යි. 360ට 8යිනේ. නිකන් හිතන්නකො. නිකන් අපි 9න් මේක නිකන් කැපුවා. 9න් කැපුවා නම් මොකද වෙන්නේ? මෙතනට 9න් කැපුවා නම් කියද? 5යි. 5ක් ඒ මෙතනට 9න් කැපුවා 4යි 40ක්. හරි. ඊට පස්සේ ආයෙ කපා ගත්තොත් 5ටයි 40ටයි 8 වරක් පානිය හදලිනේ යට 8ක් කියලා. හරිද? එච්චර කෙනියක් ඕන නිකන් මතක තියාගන්න. 360ට 180 වල 2යි. හරිද? 90 වල 4යි. 45 වල නම් 8යි. 60 වල නම් 6යි. එහෙනම් මතක තියාගන්න. 120 වල නම් 3යි. කොහොම අපිට නිතරම ඕන වෙන දේවල් ටික මතක තියාගන්න. එහෙනම් මෙතනට අපි දාගන්න 8 කියලා. ඊට පස්සේ ආයෙ කපනවා මෙහෙම. ආයි මේ උඩ දෙකට මෙතනින් දෙකේව 4යි. ආපහු මේ 4ට 2ව 2යි මේ 14ට 2ව 7යි කියලා තායි කපුවා. කැපිලි ගොඩයි ඈ. ආපහු මේ 2ට 2ව 1යි මේ 22ට 2ව 11යි කියලා කපලා දානවා. ඉවරයි. ඔක්කොම කැපිලි කැපිලි ගිහින් ඉතුරුනේ කවුද කරද? ඉතුරු උනේ මේ 11යි මේ 7යි විතර. 11සරක් 7 කියන්නේ 77යි. එහෙනම් අපේ උත්තරය වෙන්නේ 77යි cm වල වර්ග. වර්ග සෙන්ටිමීටර 77යි තමයි එන්නේ. හරි. ඔන්න. ඒ කියන්නේ මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයාගන්න හැටි. හරි. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ බලන්න. 11. හරි. දී ඇති රූප සටහනේ තොරතුරු වලට අනුව ABC විශාලත්වය සොයන්න කියලා දෙනවා. හරි. මේ දීලා තියෙන රූප සටහනේ තොරතුරුක් මේක අයින් කරමු. ඒ රූප සටහනේ තොරතුරු අනුව ABC. හරිද? රූපය අඳින්නකො. මෙහෙම සින්නන්න තියෙන රූප සටහනේ තියෙන්නේ මෙහිමයි. මෙහෙම නිහින්න.
ලිහිල්ලා ගිහිල්ලා මෙතනට ඇවිල්ලා